මෞර්ය රාජවංශයේ පළමුවෙනි රජතුමා තමයි චන්ද්‍රගුප්ත මෞර්ය කියලා කියන්නේ. කෞටිල්ලගේ උපකාරයද ඇතිව ඒ කාලේ ඉන්දියාවේ රජ කළ නන්ද පරම්පරාවේ අන්තිමයා වුණ දනනන්දව පරාජයට පත් කරමින් වර්තමානයේ ෆැට්නා නමින් හඳුන්වන ඒ කාලයේ පාටලී පුත්‍ර නමින් හඳුන්වපු අගනගරය අත්පත් කරගන්න මේ චන්ද්‍රගුප්ත රජතුමා ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් අත්පත් කරගන්න සමත් වුණා. ඉතින් යාළුවනේ මේ චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පසු ඔහුගේ පුත්‍රයා වන බිඳුසාර රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. බිඳුසාර රජතුමා වෙනත් ප්‍රදේශයන් අල්ලා ගැනීමට වඩා තම පියතුමා විසින් අත්පත් කරගත්ත ප්‍රදේශවල බලය තහවුරු කරගනිමින් මනාව රාජ්‍ය පාලනය කිරීමට උනන්දු වුණා. ඒ නිසාම ග්‍රීකයන් විසින් ඔහු හැඳින්වුවේ අමිත්‍රඝාතක කියන නමින්. බිඳුසාර රජතුමාගේ පුත්‍රයෙක් වුණ අශෝක බිඳුසාර රජතුමාගේ පුත්‍රයන් අතරින් කීර්තිමත්ම කුමාරයා වුණා. මෞර්ය වංශික ධර්මාහිවත්තු සුභද්‍රාංගි තමයි ඔහුගේ මව. ඒ මූලාශ්‍රවලට අනුව අශෝක රජතුමාගේ මවගේ නම වෙනස් වෙනවා. බිඳුසාර රාජ්‍ය සමයේදී අශෝක උදේනියේ ප්‍රතිරාජයා විදිහට තමයි කටයුතු කළේ. මහාවංශයේ සඳහන් වන පරිදි ක්‍රිස්තුපූර්ව 273 බිඳුසාර රජතුමාගේ මරණයෙන් පසුව අශෝක උදේනියෙන් පාටලීපුත්‍රයට පැමිණ තම සහෝදරයන් සමග කළ දරුණු සටනකින් පසුව රජකම ලබා ගන්නවා. නමුත් දිව්‍ය අවධානයේ සඳහන් වෙන්නේ බිඳුසාර රජතුමාගේ වැඩිමහලු පුත්‍රයා වුණ සුසීම කුමාරයා සමග මේ සටන සිදු වී ඇති බවයි. කෙසේ නමුත් බිඳුසාර රජතුමාගේ මරණයෙන් අවුරුදු 4ක් යනතුරුම චාරිත්‍රානුකූලව අශෝක රජතුමාට තම රාජ්‍යයේ ඔටුනු පැනදීමට නොලැබුණු බව පෙනී යාමෙන් නිසකවම ඔහු ඒ සඳහා බලවත් සටනක් කරන්න ඇති. තම සහෝදරයන් සමග කළ දරුණු සටන නිසා චණ්ඩාශෝක යන නමින්ද, බෞද්ධ සාහිත්‍යයේ ධර්මාශෝක යන නමින්ද, හින්දු සාමයික ග්‍රන්ථවල අශෝක වර්ධන යන නමින්ද අශෝක රජතුමා හැඳින්වෙනවා. නමුත් ඔහුගේ සෑම ශිලාලේඛනයකම සඳහන් වෙන්නේ දේවානම් පියදසි යන නාමය. මේ අශෝක කියන නම අපට හමුවන්නේ 1915 සොයාගත්ත මස්කි ලිපියේ පමණයි. අශෝක කියන නමේ තේරුම නම් ශෝක නැත්තා කියන එකයි. දේවී හෙවත් වේදිසා, අසන්දි මිත්‍රා, තිශ්ෂරක්ෂිතා, පත්මාවති, කෞරවකි යනුවෙන් අශෝක රජතුමාට භාර්යාවන් 5 ඒ වගේම මහේන්ද්‍ර, කුණාල, තීවාල යනුවෙන් දරුවන් 3 සංගමිත්තා, චාරුමති යනුවෙන් දියණියන් 2 වෙනවා. මහාවංශයේ දීපවංශයේ සමන්තපාසාදිකාව යන මූලාශ්‍රයන්ට අනුව මුලින් ජෛන භක්තිකයෙක් වුණ අශෝක රජතුමා පසු කාලයේදී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ඉරියව් කෙරෙහි පැහැදිලා බුදු දහම වැළඳගත් බව සඳහන් වෙනවා. නමුත් දිව්‍ය අවධානයේ සඳහන් වෙන්නේ සමුද්‍ර නැමැති භික්ෂුවක් හමුවීමෙන් බුදුදහම වැළඳගත් බවයි. විවිධ මූලාශ්‍රයන්ට අනුව මෙම භික්ෂුවගේ නමත් වෙනස් වෙනවා. භික්ෂුවගේ නම කුමක් වුවත් අශෝක රජතුමා බෞද්ධයෙකු වූයේ බෞද්ධ භික්ෂුවකගින් බව මේ තොරතුරු වලින් හෙළි වෙනවා. විශේෂයෙන්ම අශෝක රජතුමා බෞද්ධයන් අතර ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඔහුගේ ආගමික කටයුතු සහ ධර්ම ප්‍රචාරය නිසයි. ඒ අතර 3 ධර්ම සංගායනාව හා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9 ධර්ම ප්‍රචාරය කිරීම. ඒ වගේම 84,000 චෛත්‍ය නිර්මාණය කිරීම. මේ ආදී දේවල් ප්‍රධාන වෙනවා. ඒ වගේම තමයි අදටත් අතිශය සුරක්ෂිතව තිබෙන සාංචි ස්තූපය. මොග්ගලීපුතතිස්ස මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නිර්මාණය කරලා තිබෙන මේ සාංචි ස්තූපයත් මේ අතර වෙනවා. ඉතින් යාළුවනේ මේ අශෝක රජතුමා පිළිබඳව සඳහන් වෙන ප්‍රධාන මූලාශ්‍ර විදිහට දීපවංශය, මහාවංශය, සමන්ත පාසාදිකාව, සද්ධර්මාලංකාරය,
සද්ධර්ම රත්නාකරය, දිව්‍යාවදානය, අශෝකාවදානය යන ග්‍රන්ථ වැදගත් ස්ථානයක් ගන්නවා. ඉතින් බෞද්ධ නරපති නාමාවලියේ ධර්මාශෝක කියන නාමය මුලින්ම සටහන් වනු දැකීමට සෑම බෞද්ධයෙක්ම ප්‍රිය කරන්නේ මෙතුමන් විසින් බුදුදහමට කළ මේ උදාර මෙහෙවර නිසයි.